මුලින්ම අපි කැමති වර්තමාන ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවට මාර්තු 12 ව්‍යාපාරයේ හැටියට සුබ පතන්නට ඉදිරි වසර පහක කාලයක් මේ රටේ දේශපාලන සංස්කෘතියේ යම් සාධනීය වෙනසක් කරන්නට ඔවුන් සමත් වෙයි කියලා අපි විශ්වාසයක් තිබෙනවා මේ දක්වා ඔවුන් ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. කැබිනට් මණ්ඩලය 16ක් දක්වා අඩු කිරීම මම හිතන්නේ මෑත ඉතිහාසයේ සමත් වුණේ නැහැ කිසිදු රාජ්‍ය නායකයෙක්. සිසු අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳව යම් ගැටලුවක් තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරු විශාල ප්‍රමාණයක් මේ අමාත්‍ය මණ්ඩලයටත් එක්ුණා. විවිධ චෝදනාවන් වලට ලක්වෙච්ච සමහර දේශපාලන නායකයින්ට අමාත්‍ය ධූර පිරිනමලා තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව මෙවැනි පිරිස් පිළිබඳව ආණ්ඩුව පැහැදිලි තීන්දුවක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අභිනව ජනාධිපතිවරයා යම් ක්‍රියාමාර්ග කිහිපයක් ගනිමින් සිටිනවා. ඒ ක්‍රියාමාර්ග තමන්ගේ දූර කාලය තුළ අඛණ්ඩවම ක්‍රියාත්මක වේයයි යන අහිංසක ප්‍රාර්ථනාව මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන් අප සතුව පවතිනවා. පළාත් සභා ඡන්ද විමසීම නොතබා එය දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා පසුගිය කාල පරාසය පුරාම උපයෝගී කරගත්තේ පාර්ලිමේන්තුව තුලින්. ඊළඟ සැසිවරයේදී පළමු කාරණය ලෙස කල් තබන ලද පළාත් සභා ඡන්ද විමසීම නිශ්චිත ආකාරයකට පැවැත්වීම සඳහා ගරු පාර්ලිමේන්තුව නිශ්චිත තීරණයක් ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මේ අතර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශවල සඳහන් දෑ ඉටු කරන්නේ ද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වැඩපිළිවෙලක්ද මාර්තු 12 ව්‍යාපාරේ ආරම්භ කර තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී එක එක දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන ලබා ගැනීමට හැකි වෙන ආකාරයට මේ වෙනකොටත් මාර්තු 12 වෙබ් අඩවිය අපි ඒවා ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම අපි වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. මාස 6න් අයට ඒ බලයට පත් වූ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමාලෝචනය කරලා විප්‍රාම් කරලා සමාජයට ඉදිරිපත් කිරීමක් කරන්න එහි ප්‍රගතිය සම්බන්ධයෙන්.